वायु में हाइड्रोकार्बन की घन सेंटीमीटर विस्सा ऑक्सीजन अधिक प्रमाण समग मिश्रकर दहने कर सिसिल लूपसु वायु मिश्रणे परिमा मणलि वायु मिश्रणे परिमाव घन सेंटीमीटर हेटकिंग अड़ुविय එතකොට හයිඩ්‍රෝකාබනේ ඝන සෙන්ටිමීටර 20ක් ගත්තා අපි හයිඩ්‍රෝකාබනේ අණුක සූත්‍රයේ CXHY කියලා හිතමු හයිඩ්‍රෝකාබනේක තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් පමණයි ඔක්සිජන් අධික ප්‍රමාණයක් සමග මිශ්‍ර කරලා දහනය කරලා සිසිල් කරුමර පස්සේ සමහර දරුවෝ හිතා ගන්නවා සිසිල් කිරීම නිසා අඩු වෙච්ච පරිමාව තමයි ඝන සෙන්ටිමීටර 60 ඒ නිසා ජල වාෂ්පල පරිමාව තමයි ඝන සෙන්ටිමීටර 60 කියලා ඒ විදිහ හිතන එක වැරදි දහනය කර සිසිල් කළ පසු ඒ කියන්නේ දහණයට කලින් තිබිච්ච පරිමාවයි දහණය කරලා සිසිල් කරාට පස්සේ ලැබෙන වායු පරිමාව අතර වෙනස තමයි ඝන සෙන්ටිමීටර 60. වායු මිශ්‍රණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කළ විට එහි පරිමාව තවත් ඝන සෙන්ටිමීටර 60 කින් අඩු විය. සියලුම පරිමා නියත උෂ්ණත්වයේදී සහ නියත පීඩනයේදී මන්නලද්දේ නම් හයිඩ්‍රෝකාබනේ අණුක සූත්‍රය නිර්ණය කරන්න. ඒතර දීලා තියෙන දත්ත අපිට පුළුවන් මේ විදිහේ රූප සටහනක ලකුණු කරගන්න. ඊළඟට අපිට පුළුවන් තුලිත රසායනික සමීකරණ ලියන්න මේ හයිඩ්‍රෝකාබනේ දහනය සඳහා හයිඩ්‍රෝකාබනේ සූත්‍රය අපි CXHY කියලා හිතුවා කාබන් තියෙන දෙයක් වැඩිපුර ඔක්සිජන් තුල දහනය කරපුවාම ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් කාමර උෂ්ණත්වයේදී වායුවක් හයිඩ්‍රජන් තියෙන දෙයක් වැඩිපුර ඔක්සිජන් තුල දහනය කරපුවාම ලැබෙන්නේ ජලය කාමර උෂ්ණත්වයේදී ජලයේ ද්‍රව තත්ත්වයේ පවතින්නේ ප්‍රතික්‍රියක පැත්තේ කාබන් පරමාණු X තොර පළ පැත්තේ කාබන් පරමාණු ගන්න X වෙන්න කාබන් ඩයොක්සයිඩ් අණු X වලින් ගුණ වෙන්න ඕනේ ප්‍රතික්‍රියක පැත්තේ හයිඩ්‍රජන් පරමාණු Y ගන්නක් තියෙනවා එතකොට පළ පැත්තේ හයිඩ්‍රජන් පරමාණු Y ගණනක් වෙන්න ජල අණු ගුණ වෙන්න ඕනේ Y බෙදීම දෙකෙන් එතකොට Y බෙදීම දෙක ගුණ කිරීම දෙක හයිඩ්‍රජන් පරමාණු Y ගණනක් තියෙනවා එතකොට පළ පැත්තේ ඔක්සිජන් පරමාණු 2X ප්‍රමාණයක් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් වල වයිබෙදීම දෙකක් ඔක්සිජන් පරමාණු තියෙනවා ජලය තුල. ඒතර ප්‍රතික්‍රියක පැත්තේ ඔක්සිජන් පරමාණු තියෙන්න ඕනේ 2X එකතු කිරීම වයිබෙදීම දෙකක්. ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ O2 අණු. ඒතර ඔක්සිජන් පරමාණු ගණන ඔක්සිජන් අණු ගණන කරන් දෙකෙන් බෙදන්න ඕනේ. 2X බෙදීම 2 කියන්නේ X එකතු කිරීම වයිබෙදීම 2 බෙදීම 2 කියන්නේ වයිබෙදීම 4යි. එතකොට මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් මේ හයිඩ්‍රෝකාබනේ දහනය සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. දැන් අපිට පුළුවන් මේ රූප සටහනේ තියෙන අඩුපාඩු සම්පූර්ණ කරන්න. හයිඩ්‍රෝකාබනේ ඝන සෙන්ටිමීටර 20 එක ඔක්සිජන් වැඩිපුර ප්‍රමාණයක් මිශ්‍ර කරලා තියෙනවා. ඒ නිසා දහනයෙන් පස්සේ ඉතිරිනොත් ඉතිරි වෙන්නේ ඔක්සිජන්. හයිඩ්‍රෝකාබනය සම්පූර්ණයෙන් දහනය වෙනවා. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් දහනය වූ හයිඩ්‍රෝකාබන පරිමාව ඝන සෙන්ටිමීටර 20යි. එතකොට හයිඩ්‍රෝකාබනය ඔක්සිජන් තුල දහනය වුණාම ඉතිරි වුණේ ඔක්සිජන්. හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. ජලය ද්‍රව තත්ත්වයට පත් වෙනවා සිසිල් කළ නිසා. එතකොට මේ වායු පරිමාවට ජලය අඩංගු නැහැ. සෑදුණු කාබන් ඩයොක්සයිඩ් සහ ඉතිරි ඔක්සිජන් වායු මිශ්‍රණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් යවනවා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භෂ්මයක් නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ ආම්ලික වායුව වන කාබන් ඩයොක්සයිඩ් සමග. ඔක්සිජන් ආම්ලික නොවන නිසා ප්‍රතික්‍රියා කරන්න නැතුව ඉතිරි වෙනවා. මේ රූප සටහන බලමු අපිට පේනවා සෑදුණු කාබන් ඩයොක්සයිඩ් සහ ඉතිරි ඔක්සිජන් වායු පරිමාවල එකතුවට වඩා ඝන සෙන්ටිමීටර 60ක් අඩුයි ඉතිරි ඔක්සිජන් වායු පරිමාව. එකෙන් අපි නිගමනය කරන්න පුළුවන් සෑදුණු කාබන් ඩයොක්සයිඩ් වායු පරිමාව ඝන සෙන්ටිමීටර 60යි. මේ රූප සටහන පරිමාණයට ඇඳ තියෙන නිසා අපිට තීරණය කරන්න පුළුවන් ඉතිරි ඔක්සිජන් පරිමාව මෙච්චරයි. එතකොට මේ මිශ්‍ර කළ ඔක්සිජන් වලින් මේ ඉතිරි ඔක්සිජන් පරිමාව එතකොට මේ දහණයට වැය වූ ඔක්සිජන් පරිමාව. එතකොට අපිට පේනවා දහණයට වැය වූ ඔක්සිජන් පරිමාව සහ හයිඩ්‍රෝකාබන පරිමාවේ එකතුව සමාන වෙනවා ඝන සෙන්ටිමීටර 60 එකතු කිරීම ඝන සෙන්ටිමීටර 60ට. මේ රූප සටහන පරිමාණයට ඇඳලා තියෙන නිසා අපිට ඒ තීරණය ගන්න පුළුවන්. එතකොට ඝන සෙන්ටිමීටර 60 එකතු කිරීම ඝන සෙන්ටිමීටර 60 ඝන සෙන්ටිමීටර 120යි. එතකොට ඝන සෙන්ටිමීටර 20ක් හයිඩ්‍රෝකාබන පරිමාව. එහෙනම් දහණයට වැය වූ ඔක්සිජන් පරිමාව ඝන සෙන්ටිමීටර 100ක් වෙන්න ඕනේ. දහණයට
ऑक्सीजन वायु परिमाव घन सेंटीमीटर सीआई तो मैं आकार ये पुलवा मैं परिमा अभी टे निर्णय कराने ईलंग टा अभी कराने अवगाड्रो नियमे दीम सीएलुम वायु परिमा नियत उष्णत्वे सह नियत पीड़ने दी मैन अति निशा अवगाड्रो नियमे दी है किय तो मेवला अवगाड्रो नियमे दंड ना अतर में वायु परिपूर्ण के उपकल्पने करो ने अभी कारण मेतन दिलिया एक हेतु अभी ताम पदार्थे वायुअस्था पाठ निशा इवन अंग संपूर्ण सदा लियन हुदाय कार्बन डाइऑक्साइड वायु हाइड्रो कार्बन सह ऑक्सीजन वायु परिपूर्ण वायु उपकल्पने करवाकी लियन पुलवा सैदुन कार्बन डाइऑक्साइड परिमा वाई दहने वो हाइड्रोकार्बन परिमा वाई अतर अनुपात एवाय अनुअनुपात समान है थोड़ा तुलित रासायनिक समीकरण अणु कार्बन डाइऑक्साइड अणु एक्स गणना ख्या देनवा दहनेट वे वेनवा हाइड्रोकार्बन अणु एक अभी गणने कर गणती है ना सैदुनु कार्बन डाइऑक्साइड परिमाव घन सेंटीमीटर हटाई किया ना दहनेट वे वो हाइड्रोकार्बन परिमाव अभी गणने कर गणती है ना घन सेंटीमीटर विस्साई किया घन सेंटीमीटर हटबे दी में घन सेंटीमीटर विस्स तुनाई एक्स बेदी में एक एक्स रबिट लेबे ना एक्स वाला आगे तू नहीं इलाग रबिट लिया अन्न पुलवां दहाने एट व्यय वो ऑक्सीजन वायु परिमा वाई दहाने वो हाइड्रोकार्बन परिमा वाई अतरा अनुपाते तोटे परिमातर अनुपाते नियत उष्णत्वे दिशा नियत पीड़ने दि अनुअतर अनुपाते र समान आई अवगाड्रो नियमेट अनु अदाल वायुन परिपूर्ण एतोट दहानेट वायु ऑक्सीजन अनुगणन एक्स एकतु किरीम वायुबेदीम हतराई हाइड्रोकार्बन अनुगणन एकाई एतोट दहानेट वायु ऑक्सीजन परिमापि तीरणे करल दिनवा घन सेंटीमीटर सी आई दहनेट वायु हाइड्रोकार्बन परिमाव अपि तीरणे करगन तीनवा घन सेंटीमीटर 20යි x लगे अपि तीरणे कला 3යි එතකොට 3 එකතු කිරීම y බෙදීම 4 බෙදීම 1 කියන්නේ 3 එකතු කිරීම y බෙදීම 4යි ඝන සෙන්ටිමීටර 100 බෙදීම ඝන සෙන්ටිමීටර 20 කියන්නේ 5යි අපිට ලැබෙනවා 5 සමානයි 3 එකතු කිරීම y බෙදීම 4යි පහාඩු කිරීම 3 කියන්නේ 2යි. එතකොට අපිට ලැබෙනවා y බෙදීම 4 සමානයි 2යි. එහෙමනම් y සමානයි 2වරක් 4 8යි. එතකොට දැන් අපිට පුළුවන් මේ හයිඩ්‍රෝකාබනේ අණුක සූත්‍රය ලියන්න. මෙම හයිඩ්‍රෝකාබනේ අණුක සූත්‍රය කාබන් පරමාණු තුනයි x වලගේ 3යි හයිඩ්‍රජන් පරමාණු 8යි y වලගේ 8යි එතකොට දහණයට අදාළ දත්ත පාවිච්චි කරලා අපිට පුළුවන් වුණා හයිඩ්‍රෝකාබනේ අණුක සූත්‍රය නිර්ණය කරන්න. එතකොට මේ අවස්ථාවේදී පරිමාණයේ රූප සටහනක් ඇඳ ගැනීම වැදගත් වුණා විශේෂයෙන් දහණයට වැයූ ඔක්සිජන් පරිමාව තීරණය කරන අවස්ථාවේදී. ඒ නිසා මේ වගේ ගණනය කිරීම කරනකොට දල පරිමාණයකට අනුව රූප සටහනක් අඳින්න සැලකිල්ලක් දක්වන්න. තුලිත රසායනික සමීකරණ ලියන්න අදාළ වායු පරිමාණයක නිර්ණය කරන්න අවගාඩ්‍රෝ නියමය භාවිත කරලා අනුපාත ලියලා අගයන් තීරණය කරලා අණුක සූත්‍රය නිර්ණය කරන්න පුළුවන්. එතකොට මේ විදිහට පිළිතුරක් ලියනකොට ගණනය කිරීමක් කරනකොට වගන්ති ලියමින් අංග සම්පූර්ණව පිළිතුරු ලියන්න දැන් ඉඳලම පුරුදු වෙන්න. පසුවට වඩා සංකීර්ණ ගැටලු විසඳන අවස්ථාවේදීත් ඒ ගැටලු විසඳීම පටල ගන්න නැතුව කරන්න පුළුවන්. මේ විදිහට දැන් ඉඳලම පියවරෙන් පියවර වගන්ති ලියමින් ගණනය කිරීම කරන්න පුරුදු වුනහම
පුරුදු වෙන්න ටිකක් අමාරු වගේ දැනේ. හැබැයි පුරුදු වුණාට පස්සේ බොහොම ලේසි. එතකොට මේ විදිහට පියවරෙන් පියවර ප්‍රශ්නවල පිළිතුරු ලිවීම කලාවක් නම් ඒ කලාකරුව බවට පත්වීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේ කලාකරුව දිහා බලලා ඒ කලාකරුව ගැන ආඩම්බර වෙන එක ඒ කලාකරුව කරපු දෙන් තමන් ආඩම්බර වෙලා වැඩක් නැහැ.